දැන් අපි දානයක් දුන්නොත් ඒ දානය තුළ වුණත් කෙනෙගේ චේතනාවල් තියෙන සමහල්ලාවට කෙනෙක් දානයක් දෙන්න පුළුවන් මේ දීපු දානය මට දුන්න වගේ සිය දහස් ගුණයක් ලැබේවා. දැන් එහෙම හිතාගෙන තමන්ට දිවිය මනුස්ස සැපසම්පත් ලැබේවා කෙන චේතනාවෙන් කෙනෙක් දන් දෙනවා. ඒ දානේ පිනක් රැස් වෙනවා. හැබැයි ඒ පිනේ විපාක දීලා අවසන් වෙනවා. ඒ පිනේ විපාක අවසන් වෙනවා මිසක් ඒක නිවන් අවබෝධයට පාරමිතාවක් හැටියට සසර උපකාර කරන්නේ නැහැ. හැබැයි තමන් දානයක් දීලා ප්‍රාර්ථනා කරනවා මේ දීපු දානමේ පිනෙන් මට නිවන් අවබෝධයම ලැබේවා කියන ප්‍රාර්ථනේ. ඒක තමයි දාන පාරමිතාවක් බවට පත් වෙන්නේ. ඒ පාරමිතා කියන ඒවා එක ආත්මිකින් දෙහිකින් විපාක දීලා අවසන් වෙන්නේ නැහැ. පිනේ විපාක තමන්ට ලැබෙනවා වගේම නිවන් අවබෝධයේ කරාම ඒ දානේ තමන් වරගෙන යනවා. අන්න ඒ විදිහට අපි කරන සියලු පින්කම් වල චේතනාව නිවන අරමුණු කරගෙන කරන්න ඕනේ. අපි සීල් රැක්කත් දැන් කෙනෙක් සීල් රැකලා සීල් සමාදන් වෙලා සමහරලාට පොයේ දවසක වෙන්න පුළුවන් සීල් පවාරණය කරනකොට ප්‍රාර්ථනා කරනවා මේ ආරක්ෂා කරපු සීලේ මට නිවන් අවබෝධයම ලැබේවා කියන ප්‍රාර්ථනේ. ඒ තමයි සීල පාරමිතාව. තමන් සීල් රැක්කේ එකම අරමුණක් තියාගෙන ඒ තමයි නිවන අරමුණු කරගෙන. එහෙම නිවන අරමුණු කරගෙන දානයක් දුන්නත් නිවන අරමුණු කරගෙන සීල් රැක්කත් නිවන අරමුණු කරගෙන භාවනා වැඩුවත් ඒ ගුණධර්ම සම්පූර්ණයෙන් පාරමී ධර්ම හැටියට ධර්ම අවබෝධයට සකස් වෙනවා. දැන් බලන්න දාන සීල නෛෂ්ක්‍රම්‍ය. නෛෂ්ක්‍රම්‍ය කියන්නේ කාමයන් අතහැරි. ඊළඟට ප්‍රඥා වීර්ය. අපි භාවනා කරන මේ ජීවිතයේ ධර්ම අවබෝධය අරමුණු කරගෙන. හැබැයි අපේ පින වැඩිලා නම් අපේ සසර මේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නම් මෙලව මාර්ගඵලයක් ලබන්න පුළුවන්. හැබැයි අපිට බැරි වුණා කියලා ඒ ගත්ත උත්සාහය අහක යන්නේ නැහැ. ඒ උත්සාහයේ ඒ නුවණ ඒ ප්‍රඥාව ඒක ප්‍රඥා පාරමිතාව හැටියට සසර නිවන් අවබෝධයට තමන්ගේ සංසාරික නුවණක් හැටියට තමන්ගේ පස්සෙන් එනවා. ඊළඟට වීරිය ධර්ම අවබෝධයේ පිණිස සසරේ ඇති කරගන්න වීරිය. කාන්ති කාන්ති කියන්නේ ඉවසීම සත්‍යවාදී බව අදිෂ්ඨානෙ මං කොහොම හරි ධර්ම අවබෝධය කරා යනවා කියන අදිෂ්ඨානෙන් ගන්න උත්සාහය. ඊළඟට මෛත්‍රී උපේක්ඛා කියන මේ ගුණධර්ම සසර තමන් වඩනකොට ඒවා නිවන අරමුණු කරගෙන නම් වඩන්නේ. ඒවා විපාක දීලා ආත්මෙන් දෙකෙන් අවසන් වෙන්නේ. ඒවා සසර ඒ කුසල් ශක්තිය එක ආත්මෙන් දෙකෙන් ඉවර නොවී නිවන් අවබෝධය කරාම යන්න උපකාර කරනවා. තමන්ව සසරේ නිවනටම අරගෙන යනවා. ඒ නිසා තමන් සසරේ නිවන අරමුණු කරගෙනම පින් කරන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි දානයක් දුන්නත් තමන් චේතනාවක් ප්‍රාර්ථනාවක් හැටියට නිවන අරමුණු කරන්න. ඒකට ධර්මයේ කියන්නේ නිස්සරණ අභ්‍යාසයෙන් පින් කරනවා කියලා. නිවන ප්‍රාර්ථනා කරගෙන නිවන අරමුණු කරගෙන සිල් රැක්කත් දානයක් දුන්නත් පිනක් කරත් භාවනා කරත් ඒ සියලු ගුණධර්ම ධර්මාවබෝධයේ අංගයක් හැටියට සසර සකස් වෙනවා. දැන් අපි දන්නවා අපිට බුද්ධ දේශනාවල දකින්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේ පවා උන්වහන්සේගෙන් සිය දහස් ගාණක් බණහන් ඇවිල්ලා හිටියත් ඒ බණහපු හැමෝම නිවන් දැක්කේ නැහැ. බුදුරජාණන් වහන්සේ බණ කියන්න පෙර බලනවා කවුද අද මේ පිරිස අතරින් ධර්මාවබෝධය ලබන පින්වන්තම කෙනා. සසර නිවන අරමුණු කරගෙන පින් කරපු අය. අන්නේ පාරමී පුරාගත් අයගේ ඒ නුවණ ඒ ඥානේ ඒ ප්‍රඥා වැඩිච්චයි නොඉන්ද්‍රිය වැඩිච්චයි. අන්නේ අය අරමුණු කරගෙනයි බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ. සමහර වෙලාවට කෙනෙක් ඉන්න පුළුවන් එයා බුදුරජාන් වහන්සේ හොයාගෙන ඇවිල්ලා නැහැ. යොදුන් ගානක් ඈත ඉන්නේ. හැබැයි බුදු ඇසින් බලනවා කවුද ධර්මාවබෝධයට පින තියෙන්නේ කියලා මහා කරුණා සමාපත්තියෙන් බලනවා බුදු කෙනෙක් හැම උදෑසනක. ඒ බලනකොට යොදුන් ගානක් ඈත හිටියත් බුදුරජාන් වහන්සේ සමහර වෙලාවට එයා හොයාගෙන එයා ළඟටම යනවා. අපිට හිතෙන්න පුළුවන් මේ බුදුරජාන් වහන්සේ මොකටද එයා ළඟට යන්නේ? හරිනම් එයා එන්නේ නැහැ බුදුහාමුදුර හොයාගෙන. අන්න එහෙම අපි හිතනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ එයා හොයාගෙන යන්නේ ඒ පුද්ගලයා සසරේ බොහෝ කාලයක් ධර්මාවබෝධය අරමුණු කරගෙන සසරේ කැපකිරීම කරපු කෙනෙක්. අන්නේ කැපකිරීම නිසා බුදු කෙනෙක් එයා ළඟටම ගිහිල්ලා එයාට ධර්මාවබෝධය ලබලා දෙනවා. ඒ නිසා අපිට පේනවා නිවන් අවබෝධයේ කරා යන ගමනක අපි කරන පිනක ප්‍රාර්ථනාවක් හැටියට තියාගන්නවා නම් දැන් කෙනෙක් හිතන්න පුළුවන් එහෙම නිවන ප්‍රාර්ථනා කරොත් මෙලව සැප අහිමි වෙනවද? අතකොට අපි මෙලව සැප ප්‍රාර්ථනා කරේ නැත්නම් අපේ දානයේ සැපයක් ලැබෙන්නේ නැද්ද? ඒ නිසා කෙනෙක් වැඩිපුර මේ සැප සම්පත් ගැනම හිතාගෙන ඒ ප්‍රාර්ථනාව කරනවා. ඒක හිතුවේ නැත්නම් ඒක අහිමි වෙනවා කියන චේතනාව. හැබැයි අපි සැප ප්‍රාර්ථනා කරත් නොකලත් දානේක විපාක තමයි පුඤ්ඤානි නාම සුඛස්සේතං আদি වචන. පින කියලා කියන්නේ සසර සැප ලැබෙන දේවල්. අපි හිතුවත් නැතත් ප්‍රාර්ථනා කළත් නොකලත් පිනේ විපාක සැප ලැබෙනවා. ඒ නිසා අපි පිනෙන් සැප විතරක් නම් හිතන්නේ ඒක සැපයෙන් විතරක් විපාක දීලා අවසන් වෙනවා. හැබැයි අපි නිවනම අරමුණු කරනවා නම් ඒ පිනේ විපාකක් තියෙනවා. ඒක කුසලයක් හැටියට නිවන් අවබෝධයටත් තමන් වරගෙන යනවා. ඒ නිසා පිනක් කරනකොට පිනයි කුසලයයි දෙකම රැස් වෙන විදිහට නිස්සරණ අභ්‍යාසයෙන් නිවනම අරමුණු කරගෙන පින් කරනවා නම් ඒ කරන පින සසර නිවන් අවබෝධයේ කරාම තමන්ව අරගෙන යනවා.